දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කියන්නේ මෙන්න මේ සම්බන්ධව. ඇත්තටම රණජීව ඉදිරියට සමාධික ගෙදර ඇවිල්ලා කියන කාරණාවක් ගැන තමයි මට අද වීඩියෝ එක තුළින් මතක් කිරීමට තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා, ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම්. එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන අපූර්ව කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ. කොහොම වුණත් මේ දේවලුත් එක්ක අපිට තව දෙයක් මේ වෙලාවෙදිම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කාරණාව. මම මේ විදියට ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින් මතක් කරන්න කැමති වෙන්නේ. ඉතින් කොහොම නැත් ඔයා දන්නවද, රණජීව සහ රණජීවගේ පුතා ඉදිරියට නොකරන දෙයක් නැති වෙයි කියලා තමයි දිගින් දිගටම අනුහස් නම් කියන්න පටන් ගත්තේ. අනුහස් මේ දේවල් කතා කරනකොට තව දෙයක් ගැන කිව්ව කියන කතාව වඩ මතක ඇති. සමාධි නම් මේ බොරුවක් කරන්නේ, හැබැයි රණජීවගේ පුතා නම් මේ වෙලාවේදී මේ දේවල් ඉවසන එකක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රණජීවගේ පුතා තාත්තවත් ඉස්සර කරගෙන ඇවිල්ලා කසාදයක් ගැන කතා කරාවි. ඉතින් එදාට මොන වගේ දෙයක් කරන්නද කියන කතාවේ ලොකු ප්‍රශ්නයකුත් තිබුණ කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහාම සිහිපත් කිරීමටත් බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් මම දැන් මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක කතා කරන්නට ලොකුම අවස්ථාවක් වෙන් කර ගන්නවා. මේක විශේෂයි, මේක මට ඔයත් එක්ක කියන්න ඕනි කරන කතාවක් විදියට තමයි මම මේ වෙලාවේදී කතා කරන්නේ. කොහොම වුණත් ඔයාට මෙන්න මේ විශ්වාසය සම්පූර්ණයෙන්ම තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කවුරුත් මේ ගැන විශ්වාස නොකරපු වෙලාවකයි මේ දේ ගැන අපිට මේ විදියට කතා කරන්න සිද්ධ වෙන්නේ කියන කතාව මට මේ මොහොතදිම කතා කරලා අහවරයක් කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවත් එක්ක තමයි අපිට අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ලොකුම අවකාශයක් තියාගන්න වෙන්නේ කියන කතාව ගැනත් මම දැන් මෙතනදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්නවා. ඔයා දන්නවා පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්. ඇත්තටම කියනවා නම් දැන් මෙන්න මේ වගේ කාරණාවකුත් සිද්ධ වෙන්න පුළුවන්. රණජීව මෙහෙම ඇවිල්ලා කියද්දී අනුහස්ක ඉස්සරහදී ඇත්තටම Taman මේ වගේ දෙයක් වෙයි කියලා කිව්ව නේද, හැබැයි පිළිගත්තේ නෑ නේද කියන එක. ඇත්තටම මේ වෙලාවේදී අනුහස් කේන්තියෙන් අහමින් ඔතනින් පිට වෙන්න ඉඩකඩ තිබෙනවා.